පසල් භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ උස සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආගමට දහමට ලැබී ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් රටක භෞතික දියුණුවට සමගාමීව අනාගතයට දායාද කළ යුතු ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ. ශ්‍රී ලංකාව ගුණධමින් පොහොසත් රටක් බවට පත්ව ඇත්තේ බුදුදහම ප්‍රමුඛස්ථානයේ තබා ගනිමින් සෙසු ආගම් උගන්වන ආගමික සහජීවනයේ හේතුවෙන් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. දහම් පාසල් සහ පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය ඔස්සේ සාරධර්ම හා ගුණධර්ම පිරි ගමන් මගකට ශක්තිමත් අඩිතාලමක් දැමිය හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. චිරාත් කාලයක් සමගාමීව සහ සහජීවනයෙන් ජීවත් වූ ශ්‍රී ලාංකීය සමාජය තුළ අන්තවාදයෙන් තොර සැබෑ දහම් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා සෑම ආගමකම ලියාපදිංචි දහම් පාසල්වල අඩුපාඩු සම්පූර්ණ කිරීමටත් නියාමනයටත් රාජ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම සිට විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. දහම් පාසල් ගුරුවරුන්ගේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් ඔවුන් දිරිගැන්වීම කළ හැකිදේ සොයා බලා ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. විශ්වවිද්‍යාලවලට සහ රැකියාවලට බඳවා ගැනීමේදී ධර්මාචාර්ය සහතිකයට වටිනාකමක් දීමේ හැකියාව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. පිරිවෙන් සහ දහම් පාසල් පෙළපොත් නැවත සංස්කරණයේ අවශ්‍යතාවය සහ පිරිවෙන් ගුරුවරුන් ලෙස සිටි පිරිස් මෙවර උපාධිධාරී රැකියා පත්වීම් ලබා ඇතනම් ඔවුන් සේවය කළ පිරිවෙන්වලටම පත්කිරීම කෙරෙහි අවධානය යොමු වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.